Talking about different countries, today I will take you to a largest country in the European Union. ඉතින් අද මේ සූදානම සුන්දර ප්‍රංශයේ වෙතට ඔබව රැගෙන යාමටයි. බෙල්ජියම, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, ඉතාලියට, මොනාකෝවට සහ ස්පාඤ්ඤයට මායිම් වන ප්‍රංශයේ අගනුවර පැරිසියයි. නිල භාෂාව ප්‍රංශ. ඒකීය අර්ධ ජනාධිපති ජනරජයක් වන ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්. අගමැති ජීන් කාස්ටෙක්ස්. සමස්ත ප්‍රංශයේ වර්ග කිලෝමීටර 674,843ක් විශාල අතර ඒ ලොව 43 වන විශාලතම දේශයයි. ජනගහනය මිලියන 65කට අධික වන අතර ඒ ලොව 20 වන ජනාධිකම දේශයයි. රාජ්‍ය මුදල් ඒකකය යුරෝ. France is the largest country in the European Union. එහෙත් කලාපීය රටක් වශයෙන් ඔවුන් තෙවැනිවන්නේ රුසියාවට සහ යුක්‍රේනයට පමණයි. යුරෝපා සංගමයට අයත් විශාලතම දේශය. ප්‍රංශයේ ලොව ජනප්‍රියතම සංචාරක ගමනාන්තයයි. ලොව කෙටිම කාලයක් ජීවත් වුණු පාලකයා ප්‍රංශයේ 19 වන ලුවී රජු වන අතර ඔහුගේ පාලන කාලය මිනිත්තු 20ක්. ප්‍රංශයේ තුලදී ඔබට මියගිය පුද්ගලයෙකු සමග වුවද විවාහ විය හැකි. පින්කල ආහාර, හිසකස් වියළණිය සහ උණුසුම් වායු බැලූණය මුලින්ම ස්වාගත් දේශය. සුපිරි වෙළඳසැල් වලින් ආහාර ඉවත දෙමීම තහනම් කළ ලොව පළමු දේශය. සාහිත්‍ය වේදීන් සඳහා වැඩිම නොබෙල් ත්‍යාග හිමි දේශය. ලොව වැඩිම දෙනෙක් නරඹන කෞතුකාගාරය ප්‍රංශයේ ලූව. වර්තමාන ප්‍රංශයට අයත් බොහෝ ප්‍රදේශ අතීත රෝමානුවන් හඳුන්වා දී ඇත්තේ ගෝල් දේශය නමින්. එමෙන්ම ප්‍රංශයට අයත් පැරණිතම ලිඛිත සාක්ෂි යකඩ යුගයට අයත් ඒවායි. ක්‍රිස්තුපූර්ව පළමුවන සහස්‍රයේදී ග්‍රීකයන් සහ රෝමානුවන් මෙහි මධ්‍යධරණී වෙරළ තීරය ආශ්‍රිතව යටත් විජිත පිහිටුවා ගත්තා. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ අගභාගයේදී රෝමානුවන් මෙම ගෝල් දේශය ඔවුන්ට ඈඳාගත් අතර ක්‍රිස්තුපූර්ව 58 හා 51 කාලයේදී ජුලියස් සීසර්ගේ නායකත්වයෙන් යුත් හමුදා එහි ඉතිරි ප්‍රදේශ අත්පත් කරගන්නා ලදී. වසර 100ක කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ගෙන ගිය යුද්ධවල ප්‍රතිඵලයක් ලෙස ඒකීය ප්‍රංශ අධිරාජ්‍යයක් ගොඩනැගුණු අතර එය 14 වැනි සියවසේ අගභාගයේදී සිදු වූ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙසින් නැපෝලියන් බොනපාර්ට්ගේ ප්‍රංශ අධිරාජ්‍යයක් ප්‍රකාශයට කරන තෙක්ම එහි විවිධ කොටස් ප්‍රංශ නායකයන් යටතේ පාලනය පැවතුණා. ජර්මනියට සහ මධ්‍ය බලවතුන්ට එරෙහිව ප්‍රංශය පළමු ලෝක සංග්‍රාමයට අවතීර්ණ වුණු අතර පසුව දෙවන ලෝක සංග්‍රාමයේදී එය වර්ෂ 1940 නාසි ජර්මනියට යටත් විය.
ප්‍රංශයේ වැඩි කොටසක් බටහිර යුරෝපය තුල පිහිටා ඇති අතර ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙන්වන්නේ ඉතාමත් පටු මුහුදු තීරයක් වන ඉංග්‍රීසි ඕඩරේ. ප්‍රංශය අක්ෂාංශ අංශක 41 සහ දේශාංශ අංශක 6 පිහිටා තිබෙනවා. ප්‍රංශයේ උතුර සහ බටහිර කොටස වෙරළබඩ තැනිතලා ලෙස පිහිටා ඇති අතර ගිනිකොන දෙසින් ඇල්ප්ස් කඳු වැටියේ නේමායිම් වී තිබෙනවා. එමෙන්ම ලෝකයේ කුඩාම දේශයක් ලෙස සැලකෙන මොනාකෝ ජනරජයේ පිහිටා ඇත්තේද ප්‍රංශයට මායිම්වයි. ප්‍රංශයේ සතුරුව ප්‍රධාන ගංගා හතරක් ඇති අතර ඒවා නම් සේයිනි, ලොයිරේ, ගැරගොන් සහ රෝ ලෙස හැඳින්වෙනවා. එමෙන්ම ප්‍රංශයේ ප්‍රධාන පරිපාලන කලාප 18කට බෙදා වෙන් කර තිබෙනවා. එමෙන්ම කැරබියානු කලාපයේ තවමත් යටත් විජිත දූපත්හිමි රටක් ලෙසයි ප්‍රංශය සැලකෙන්නේ. ඉතාමත් දක්ෂ ශ්‍රම බලකායක් සහ ඉතාමත් ඉහළ නවෝත්පාදනයන්ගෙන් සංරක්ෂිත වූ ඉතාමත් ඉහළ මිශ්‍ර ආර්ථිකයන් ප්‍රංශයට තිබෙනවා. And they have third largest economy in the European Union by GDP. දළ වශයෙන් ශතවර්ෂ දෙකක් පමණ ප්‍රංශ ආර්ථිකය ගෝලීය වශයෙන් විශාලතම ආර්ථික බලවතුන් දස දෙන අතරට ශ්‍රේණිගත වී තිබුණා. ප්‍රංශ ආර්ථිකයේ විවිධාංගීකරණයට ලක්වී ඇති අතර සේවා අංශය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3/2ක් නියෝජනය කරනවා. ප්‍රංශයට යුරෝපයේ තෙවන විශාලතම නිෂ්පාදන ආර්ථිකය ඇති අතර ඔවුන් තෙවැනි වන්නේ ජර්මනියට සහ ඉතාලියට පමණයි. එමෙන්ම ප්‍රංශයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය යුරෝපයේ විශාලතම කෘෂිකාර්මාන්තයේ හිමි දේශයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව දේශීය නිෂ්පාදිතයන්ගෙන් ලොව 30 වන ස්ථානය ප්‍රංශය හිමි කරගන්නවා. දළ වශයෙන් ප්‍රංශයේ එක් පුද්ගල මාසික ආදායම ඇමරිකානු ඩොලර් 45,000ක්. යුරෝපයේ පළමු අධිවේගී දුම්රිය සේවය වන TGV දුම්රිය සේවාවට හිමිකම් කියන්නේද ඔවුන්. එමෙන්ම කලක් ලොව වැඩිම ගමනාන්ත ප්‍රමාණයක් වෙත සිය ගුවන් ගමන් සිදු කළ ගුවන් සමාගමක් වන එයා ෆ්‍රාන්ස් මෙහි ජාතික ගුවන් සේවයයි.